කොළඹයි දෙන්න එකට ඇවිලා දුර්ලභ අවස්ථාවක් එකට එන්නේ දෙන්නම කෑව ගියන් කෙනෙක් මේ අද ජීවිතුන් අතර ඉන්නවා මම හිල්ලා මේක ගොඩක් පින් සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ කලින් දාලා තිනවා නයිට් එකක් දාලා මුද්දා එයාට කියලා දෙනවා ඔයාව කවදා හරි හැප්පෙන නයිට් කනවා මනුෂ්‍ය දැන් මේ වල්ලන් හදන්නේ ළමයි තුන් දෙනා අඬනවා එයාට ඇත්තටම දැන් මේ අපි පැය භාගයක් විතර ඒක නැස්න කරලා ලෙඩව බේරගත්තා අපි ගෙදර ගිහින්illa අද මම බරඩක් කරන්න හොදට ලොකු සැහැල්ලුවක් ඇඟට දැනෙනවා 75 අටාවක් ගම්මු කවුරුත් කියන්නේ ඔව් මෙහි මෙදගම් කරා යාට සුවජන අපිට තියෙන නිරෝගී බව උතුම්ම ලාභය. හැබැයි එහෙම වුණාම තමයි මේ සතුට කියන එක පරම ධනිය වෙන්නේ. අපි අද සුවිශේෂී ස්ථානයකට ඇවිල්ලා ඉන්නවා ලක්රු ටීවී වෙතින් අපි ඔබට පිළින කරන සුවාරණ වැඩසටහන. ඒ තමයි ඒ ස්ථානේ තමයි මල්වාන පහළ මාපිටිගම. අපි මේ පැත්තට හැරෙනවා. ආයිබෝන් ඔබතුමනි. ආයිබෝන්. මේ ඉන්නේ මේ හේමලතා අබේවර්ධන. වෙද ටීචර් කවුද මේ වෙද ටීචර් ඔව් දැන් මම මල්වන් මහවිද්‍යාලේ තමයි අන්තිමට ගැන්නේ ඒක නිසා තමයි අර ටීචින් කරපු නිසා තමයි වෙද ටීචර් කියලා හඳුන්වන්නේ ඒ ගමම වෙදකනොත් කරනවා ඉස්කෝලේ වුණත් ඉතින් හරි එහෙම ප්‍රතිකාර කරන්න සිද්ධ වුණ අවස්ථා ගොඩක් තිබුණා ඒක නිසා ගොඩක් ඉතින් ගමේ අය ඒ නමින් හඳුන්වනවා මාව හරි සුන්දර ආමන්ත්‍රණයක් මේ වෙදකමට වගේම හෙදකමට ළඟ ආමන්ත්‍රණයක් එතකොට අපි කතා කරමු මොකද්ද මේ විෂය කියලා වෙද පරම්පරාවේ එන වෙදකම බෙදෙනවානේ කැඩුම් බිඳුම් වලට එතකොට විවිධ දේවල් වලට නේද අෂ්ටාංගයේදී එන ඔබතුමියම කියන්න මොකද්ද ඔබතුමියගේ මේ අෂ්ටාංගයේදී සඳහන් වෙන කොටසේ ශල්‍ය ශාලකයේ කායික විශ්වා කෝමාරපත්ති භූත විද්‍යා අගද තන්ත්‍රය රසායන වාජීකරණ කියලා අටක් තියෙනවා. ඒකෙන් හයවෙනි එක තමයි අගද තන්ත්‍රය කියලා හඳුන්වන්නේ. අපේ විෂේ තමයි මේ අගද තන්ත්‍රය කියලා කියන්නේ. අගද තන්ත්‍රය. අගද තන්ත්‍රය. ඔව් සුසුත කියන ආචාර්යවරයා මේක හඳුන්වලා තියෙනවා. මේක සලෝකීකිනුත් අගත තන්ත්‍රං නාම සර්ප කීට ලූතා උච්චිකං මෝෂිකාදී දස්ත විස ව්‍යංජනාර්ථන් විවිධ විස සංයෝග විස සමනාර්ථන් කියලා සුසුතාචාරවරයා මේක හඳුන්වන්නේ ස්ථාවර ජංගම විස එතකොට නොයෙක් විවිධ විස වර්ග ඒවා අපේ මනුෂ්‍ය ශරීරයට යම් ඒවා අන්තර්ගත වුණාම ඒවා අපි උපසමනය කරන්න ඕනේ ඒවා සමනය කරන්නට අපි ඒවට බෙහෙත් වර්ග ඒවා දීලා ඒවා සුවපත් කරන්න තමයි මේ උපසම මේ ප්‍රථම ආධාර හැම බෙහෙතක්ම ඒවා යොදවනවා ඒ අවශ්‍ය ස්ථාවර ජංගමේ හැම විසකටම අදාළ දෙයක් තමයි මේ විස කියන එක විස තන්ත්‍රය ඔන්න ඔබතුමී මම කිව්වේ නැහැ මොකද්ද මේ විෂය කියන එක මෙතුමිය කිව්වේ. හැබැයි මට නම් ඒ කියපු සලෝකේ තේරුන්නේ නැහැ. හැබැයි ඒක ඇතුලේ කියුණා මේ විෂ වර්ග ගැන දෂ්ට කරන මොනවද එකක් ගැන. ඔව් විවිධ විෂ සංයෝගات ඒකට අඩංගුයි. එතකොට ඔබට තේරුණා ඇති දැන් මොකද්ද අපි මේ මෙතුමියගේ මේ වෙදකමෙහි මේ ආයුර්වේදී මෙතුමිය නියැලෙන විෂය මොකද්ද කියලා. ඔව් එතකොට ස්ථාවර ජංගම කියලා ඒකේ කොටස් දෙක මූලික කොටස් දෙකෙන් අපි තෝරගන්න ගන්නේ ජංගම විෂ. ස්ථාවර විස කියන්නේ ගස්වල කොළ මුල් නැටි ඒ වගේ ඒවා නියඟලා වගේ දේවල් වල වස විස කැවුනහම ගස්වල ඒවා ලාටු කොළ මුල් මල් ඒවා විසේවා තියෙනවා ජාපාල ඒ වගේ ඒවා. එහෙම නැතුව අපි තෝරගන්න තියෙන්නේ ජංගම විස. ජංගම කියන්නේ ඉතින් සර්ප කීට බඩ ගාන සත්තු බලු බලල් උරග හැම සතෙක්ම අයිති මේ ජංගම විසට. ජංගම විස තමයි අපි මේ මූලික තේමාව. මම ඇහුවොත් මෙහෙම සර්පය ඒගොල්ලන්ගේ තමයි විස. කොහොමද ඒ විස අපි හඳුනගන්නේ? මොකද්ද මොන සර්පයද අපේ තියෙන ලංකාවට ආවෙන එක මොනවාද විෂ වර්ග? දැන් විශේෂයෙන් දැන් බඩගාගෙන යන සත්තු ගත්තොත් නයා පොළඟ කරවලු උරග මේ මහ පිල්ලු කරවලු එතකොට ගැරන්ඩි දියනයා මේ ඒ සත්තුත් එක්කම මීය විශේෂයෙන් මීය අධික විසයි ඒ වගේ සත්තුත් එක්කම නයි
මුගටීන් එතකොට බලු බලාල මුගටියෝ තව ටිකනලා දිවි මකුළුවා මේ එතකොට මීමැස්සො දෙබර ඊට ගණී සත්තු ඒ වගේ හැම සතෙක්ම ඇත්තටම මේ අපි නොදැන සත්තු තව බෝධිනි මහා කටුස්සා මුගටියා ඒ වගේ සත්තු අධික විසයි හපා ගන්න විශේෂයෙන් ගෙම්බා ගස් ගෙම්බා කෑමත් අධික විස දෙනවා කෙනෙකුට ගොඩක් අය හිතන්නේ මේ සත්තු විසයි කියලා නමුත් ඒගොල්ලන් කාලා දැන් ඔය විශේෂයෙන් පලාපොනක ඒ වගේ සත්තු කාලා විඳවන අය අපි දැකලා තියෙනවා කලාතුරකින් තමයි ඒ සත්තු කන්නේ නමුත් හැමතිස්සෙම කන සත්තු තමයි ඔය නයාපොනක කරවලා මාපිලා මේ ඒ වගේ සත්තු තිත්පොනක විශේෂයෙන් වැලිපොනක තිත්පොනක මේ තෙල් කරවලා දුණු කරවලා එම ඒ වගේ සත්තු තමයි අධික විසගෙන දෙන්නේ. ඒ අමතරව තමයි අර විශේෂයෙන් ගරුණ්ඩා පත්තෑය ගරුණ්ඩා පත්තෑය ගෝනුස්සා උච්චික ගෝනුස්සා ඒවල විතරම කන සත්තු. එහෙනම් ඔව් ඔව් මම අහන්න කැමතියි දැන් අපි විෂයට කෙලින්ම ප්‍රවේශ වුණා. කොහෙන්ද මේ තරම් වටින දායාදයක් එන්නේ ඔබතුමියට? කොතනින්ද පටන් ගන්න? මගේ මේ පියාගේ ඒ මගේ පියා තමයි පාරම්පරික ආයුර්වේද විශ්ව වෛද්‍ය මේ යූ පී අබේවර්ධන කියන වෙද මහත්තයා පහනදුරේ. එයා ඒ වෙද පරම්පරාවක කෙනෙක්. එයා වෙද ඉගෙනගෙන තියෙන්නේ කුරුණෑගල නාමලෝ කියන ඒ පන්සලක එහි ඉඳලා ඒවා ඉගෙනගෙන තමයි ඒ පානදුර පැත්තේ පානදුර කඩුතර ඔය හැම පැතිවලම එයා ඒක ඉගෙනගෙන කරගෙන ගියා. ඒකට මගේ අම්මත් ඒකට ගොඩාක් උදව් කළා. අම්මත් කරා. තව මගේ අයිය කෙනෙක් හිටියා. අයියත් තාත්තා ඒගොල්ලන්ට කියා දීලා එතකොට මම පොඩි වුණාට මාත් පොඩි කාලේ නම තාත්තගේ අවශ්‍යයෙන් මේක ඉගෙන ගත්තා. මේ එලෙඩෙක් ආවත් අපිට මේ නිදා ගන්න කන්න බොන්න වෙලාවට දෙන්නේ නැහැ. ඒ නිදාගෙනමයි අපිට බලන්න කියන්නේ. එයා කරන විදිහත් අපිට බලාගන්න කියනවා. අපි ප්‍රායෝගිකව ගොඩාක් ඉතින් ඒක ඉගෙන ගත්තා. මේ ඒක ගොඩාක් අපිට ලොකු අත්දැකීමක් වුණා. මම ඉස්කෝලේ යන කාලේ නම් මේ වගේ හදිසි තාත්තගේ ගෙදර නැතුණා. කවුරුත් ආවම මම බේත් කළා අරිනවා. බයකුත් නැහැ. නයි පොළඟේ කෑවයි කියලා බයක් හිතෙන්නේ නැහැ. තාත්තා ඒ සතුන් කෑපු අය ගොඩ දා ගන්නවා. කවදාකවත් ලෙඩින් මැරිලා නැහැ. බේත් ඉස්සවගොළු හිතන් තාත්තා දාලා තිනවා. අපි දැකලා තිනවා. ඉතින් ඒක නිසා මේ බයක් හිතෙන්නේ නැහැ. කොච්චර කවුරුත් ලෙඩ වෙනකොට අඬාගෙන කෑ ගහගෙන එනවා. නමුත් ඉතින් ඒක අපි මේ සනසලා ඒ ලෙඩාව බාර අරගෙන බේත් කරනවා. මේ ඒක ඉතින් තාත්තා තීර කරා. අපිත් ඒක ඉතින් ඒ විදිහටම කරනවා. ඇත්තටම අපි තාත්තා නැති වෙනකොට කිව්වේ මේ වෙදකම මොනතරම් රැකියාවක් කරත් මේ වෙදකම අත්හරින්න එපා. මම මැරුණත් ඕගොල්ලෝ මේක කරගෙන යන්න. ඕගොල්ලන්ට ඒක සංසාරෙම පිහිට වෙනවා මේ කියලා තමයි ඒ අම්මලා තාත්තලා උපදෙස් දුන්නේ. නැති වෙන්නේ සෙල්ලිකම්. ඉතින් ඇත්තටම ඉතින් මමත් ඒ ගුරු වෘත්තිය කරන ගමන් මේක කවදක්වත් අහක දෙන්නේ නැහැ. මම රත්නබුද්දිස්ත්‍රික්ක තමයි වැඩි කාලයක් මේ ගුරු වෘත්තිය කළේ. ඒ පැතිවල ගොඩාක් සර්පෙන්නවා. මේ විශේෂයෙන් ওই පැල්මඩුල්ල ගැට ඇත්ත කළු අඳුර ඒ ගම්වල අපි මේ මම විශේෂයෙන් ඇවිතිලා හිටියේ ඒ තැන්වල. මුළු ගම්වල සත්තු ගෑම දුවගෙන එනවා. ඉස්කෝලින් වත් බිහෙත් කරනවා. ඉස්කෝල් ළමයට සත්තු කනවා. ඒ එහෙම අවස්ථා ගොඩක් විදිලා තියෙනවා. ගොඩාක් දුර්ලභ අවස්ථා අපිට. මේ මම තමයි තාත්තවත් එක දෙයකට මේ තාත්තවත් අත්දැකීම් නැති දෙයක් අපි අත්දැක්කා. මොකද මේ නයි හැපිනක් ආපු මේ ලෙඩේ මේ එයා මේ මැරිලා වල්ලන්න මේ පාදුක්ක පැත්තේ වලවල් කපනවා. ඒ අතරතුරු මම ඉස්කෝලේ හිටියේ. මගේ නෑදෑවෙනි කෙනෙක් ඇවිල්ලා මාව එක්කගෙන ගියා. මගේ කුංචම්මව නයි කාලේ එයාව බේරගන්න බෑ, පුළුවන් නම් ඉස්සර පොඩ්ඩක් බලන්න මෙයා ගැන කියලා. ඊට පස්සේ ඉතින් මම ප්‍රින්සිපල්ට කියලා මං ගාව හැමතිස්සෙම තියෙනවා තෙල් බේත් හෑන්ඩ්බෑග් එකේ වටිනා තෙල් බේතක්. ඒක ගොඩක් වෙලාවට මේ ළඟමයි තියෙන්නේ. ඉතින් මම ඉක්මනට ගිහිල්ලා ඒ ගොඩාක් දැන් මේ මිනිස්සු දැන් මේ වල්ලන් හදන්නේ ගමේ මිස්සු එක හොක් වෙලා ළමයි තුන් දෙනා අඬනවා. පස්සේ අර තෙල් මගේ ගාව තිබිලා මම ඒ තෙල් දැන් තෙල් පොවන්න මුකුත් බෑ, නැස්න කරන්න ඕනේ. ඒ වගේ අවස්ථාවකදී මැරිලාගෙන ඉන්නේ. ඒකත් අපි අඳුර ගන්න ඕනේ. මෙයා විස මුදියා වෙලාදී මැරිලාද නැද්ද කියලා හිතා ඒ ලක්ෂණ අපිට අවබෝධයෙන් කරගෙන යන්න පුළුවන්. ඒකත් මම කියන්නම්. ඊට පස්සේ අපි ලෙඩාට නැස්න කළා. ගොඩාක් මොලේට යන්නේ තෙල් බිඳු පහක් නැස්න කළාම ඇති. ඒක වටිනාම දෙලක් විශ්නිල් කියලා
ඒ තෙල් වල ඒ තරම් අනුවස් තෙලක් ඒ විශ්ව නිල කියන තෙල. ඊට පස්සේ එහෙම දීලා එයාට ඇත්තම දැන් මේ අපි පැය භාගයක් විතර ඒක නස්න කරලා මේ මොලේට යන හොඳට නස්න පිමින්න ඕනි දෙන්නේ තුනක් හොඳට පිමින්න ඕනි. කොහොමද කරලා පිමින්නේ? ඒ පිමින්නේ නැහැ ඒ තෙල් දාලා නස්න පුඩුවක් තිනවා ඒකට දාලා උන්න මෙහෙම තියලා උඩ අතට පිමිනවා මොලේට යන. හා හා. මුත්‍රා වලින් තමයි මේ පිට වෙන්නේ. එතකොට සම්බන්ධයක් තියෙනවා වකුගඩුවට. ඔව් වකුගඩුවට සම්බන්ධයි. එතකොට සර්පේක් දෂ්ට කරපුවා. දැඩිව බලපාන ඉන්ද්‍රියක්ද වකුගඩුව? ඔව් දැඩිව බලපාන වකුගඩුව. ප්‍රධානයි. ප්‍රධානම වකුගඩුව. විශේෂයෙන්ම තික්පණග වැලිපණග වගේ පොළොන් වගේ සත්තු කෑවොත් කෙලිම වකුගඩුවල තමයි විස යන්නේ. නයාට වකුගඩුවල විස යනවා. නයාට ඉක්මනටම යන්නේ ස්නායු පද්ධතිය. නයා කෑවොත් පොළොන් කෑවොත් කෙලිම වකුගඩුව උතුදින සංසරණ වකුගඩුව තමයි මූලික. ඒවට තමයි ඉසේ යනවා වගේ. පැහැදිලි තුමි. ඔබතුමිය මට කියන්න මම දන්න උත්තරේ සතුටුදායක උත්තරයක් කියලා. මොදුනේ ලේද? ඔව් ලේඩා බේරගත්තා අපි ගෙදර ගිහිල්ලා. දවස් තුනකින් ඇස්සෙලියා ඒ එතකොට තව තියෙන එක ලක්ෂණ කියන්න. ලේඩාව දැන් මේ මැල්ල නැතුව හොයා ගන්න පුළුවන් අපිට. අපි ඉරටු කැර ඉරටු පිටින් අතට ගැහුවොත් ඒ පාරක් වැදින් නැත්තම් එයා මැරිලා. පාර තියෙනවා නම් එයා බේර ගන්න පුළුවන්. කන්නඩියක් අල්ලලා මූණට මෙහෙම ඇල්ලුවම හුමාලේ වගේ වදිනවනම් යව බේර ගන්න පුළුවන් එහෙම නැත්තම් මැරිලා. තව මෙතනින් පොඩ්ඩක් හීරුවොත් නරල් තලයේ ලේ එනවනම් යව බේර ගන්න පුළුවන් එලේ නැත්තම් මැරිලා. අනිත් එක තමයි ඔළුව ඉස්මුදුනේ ගිනි සබලක් තියන්න ඕනි. ඒ කියන්නේ මේ මගේ රසදිය පොඩ්ඩක් ඉස්මුදුනේ ගාලා බුරු කොළ තුනක් තියලා ඒක ගන්න. ඔළුව ඉස්මුදුනේ ගන්න. රසදිය. පොඩ්ඩක් ඉස්මුදුනේ ගාලා බුළු කොළ තුනක් මෙතන තියලා ඒක උඩ සමාවෙන්න බාධා කරනවා. මොන කොළ තුනක්ද? බුළු කොළ. බුළු අරළු බුළු බුළු. ඒක තුන තියලා අර කබලකට ගොම වැරට ටිකක් තියලා තිබ්බාම ටිකක් වෙලා අල්ලගෙන තිබ්බාම දහඩිය ගලනවා නම් සෙම පොඩ්ඩක් කටපැත්තකින් එනවා නම් එයා මැරිලා නැහැ. ආකින් ගොඩක් හොයා ගන්න පුළුවන් ක්‍රමයක් ඒක. නාඩි දැන් අපේ නාඩි අපි හුස්ම ගැනීම සැරින්සරි අපිට වෙනවා. උනාට එයාට විනාඩි 5කට 10කට සැරයක් හුස්ම ගන්නවා නමුත් අපිට පේන්නේ නැහැ. විස මුඩු ජලච්ච ලෙඩෙකුට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ විනාඩි විනාඩි 5 10කින් වගේ යන්තම් හුස්ම ගන්නවා. ඒ කාලයක් කල් අපිට තේරෙන්නේ නැද්ද මේ? තේරෙන්නේ නැතුවට ඒක එහෙම තියෙනවා යාගේ. හුස්ම ගැනීම තේරෙන්නේ නැහැ. නමුත් තියෙනවා. ඒ ලක්ෂණ ගොඩක් තියෙනවා. එතකොට තව මේ එලෙමිතේ ටිකක් මෙතන තිබ්බව මේක රත් වෙනවා මෙයා වෙනවා නම් ඒවා බේර ගන්න පුළුවන්. එහෙම නැත්තම් බෑ. ඒ කියන්නේ ඝනත්වය වැඩි වෙන එකක් තිබ්බහම එයාගේ ඇඟේ මුසුම තියෙනවා නම් ඒක තව දත් අස්සෙන් එයාගේ දත් දෙක අස්සෙන් දිව පේනවා නම් එයා මැරිලා. ඒ වගේම සෙම එනවා නම් දත් අස්සෙන් එහෙමත් පේනලා සෙම එනවා නම් බේර ගන්න බෑ. ඒ වගේ තිනවා පොඩක් මැරිලා කියන්නේ මැරෙනවා. අපිට සක්සුදක්ෂයට තීරණය කරන්න පුළුවන් නාඩි බලලා පුළුවන් නාඩි මරණය සදාන් කරලා අර පොඩක් සියරම බල බැලුවොත් සම්පූර්ණයෙන්ම අපිට හිතා ගන්න පුළුවන් මෙයා මැරිලා නැහැ කියලා. එහෙම නෙවෙයි නා. ඉතින් අද ගොඩක්ම බඩේ වෛද්‍යතුමෝ මේ ගොඩක් අය ඒ වගේ ඇත්තටම මැරිලායි කියලා වල්ලුක අවස්ථා ගොඩක් තියෙනවා. මැරිලා කියලා හිතාගෙන ගොඩක් අය ඒක අඳුර ගන්න. ඒකට මොකක්ද අවසාන වෙන්නේ නැත්තේ? සිහි මුර්ජාව. ඔව් විෂ මුර්ජාව. සිහි මුර්ජාව කියන එක තමයි තියෙන්නේ දවස්. විෂ මුර්ජාව. විෂ මුර්ජාව. විෂ මුර්ජාව ඉතින් සිහිය නැහැ තමයි මැරිලා වගේ තමයි පේන්නේ. දවස් 3ක් විතර ඒ කෙනෙකුට ඉන්න පුළුවන් එහෙම. ඔව් ඔව්. ඒක 60 පැය 80 පැය ඒක ණය පොළොන්නේ තියෙනවා පැය ගණන්. ඒ වගේ ඉන්න පුළුවන්. අපි අහලා තියෙනවානේ සාමාන්‍යයෙන් කතන්දරේ දැන් ඉස්සර චිත්‍රපටියවල තමයි තියෙනවා මේ මොකද්ද රුක්කත්තරලියෝ ලීයෙන් සර්පයා දෂ්ට කරපුවාම වරනවා කියලා. ඔව් ඔව්. ඔව් රුක්කත්තරලිය දැන් ඒ වගේ පැරණි කතා අහලා තියෙනවානේ. ඒව ඇත්ත. ඔව් ඒව ඇත්ත. ඇත්තටම ඉතින් ඒ රුක්කත්තරවල ලොකු බලයක් තියෙනවා. අපි දැන් විශ්ව ඔරු හදන්නේ රුක්කත්තරලියේ. ආත්තා. හදලා තියෙන්නේ ඔව්. ඒ වගේ දැන් අපි ওই ඒවැ කොළපොතු බෙහෙත් වල ගන්නවා මැල්ලුම් පත්තු හදන්න ගන්නවා. ඒ වගේ පොතු ගන්නවා. ඒ වගේ ගොඩක් හොඳ බෙහෙතක් සුක්කත් කියන්නේ. හොඳයි. ඔබතුමිය දැන් ගොඩක් දේවල් අපිට කිව්වා. ඒ කියන්නේ මම ඇහුවේ පොඩි දෙයක්. ඒ හරහා
කියන්නේ ලෝභ නැතුව ඔබතුමේ මේ 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 විශ්ය බෙදනවා. ඔව්. හරි සතුටින් ගන්න. දැන් අපි අහලා තියෙනවා ඔය දූත ලක්ෂණ මර්මස්ථාන මම මේ වචන උතරයි කියන්නේ. ඔව්. එතකොට මේ මේ විස කාලයන් ස්ථානයන් දිවාර රෑද දවල්ද කෑවේ අනුව විස වෙනස් වෙනවා. ආ එතකොට කාපු ස්ථානය අනුව වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ ගැන පොඩ්ඩක් කියන්නකෝ අපිට. ඔව් ඒක දැන් කාලය බැලුවොත් දවල් 12ට රෑ 12ට පාන්දර ලිවේගෙන යන යාමිට අකුණු ගැසෙන වෙලාවට අකුණු හදන වෙලාවට සතෙක් කෑවොත් ඒ වෙලාවන් උවිර ගන්න බෑ. අනිත් එක දේවාල කෝවිල් පන්සල් දෙමන්සල තුන් මන්සල ඒ වගේ තැන් ඒ වගේ තැන්වල සතෙක් කෑවොත් නයිට් පොළඟේ විශේෂයෙන් පොඩි සතු නෙමෙයි ඒගොල්ලෝ කෑවොත් බේර ගන්න බෑ. අනිත් එක මර්මස්ථාන කියලා දැන් මහත්තයා ඇහුවා මර්මස්ථාන ගැන. මර්මස්ථාන ගත්තොත් අපි ඉස්මුදුන තොල එතකොට බෙල්ල නිකට එතන ගියාම පිකනිය ලිංගය බලනහරය මාපටැඟිල්ල විශේෂයෙන් ඒ වගේ තැන් තමයි මර්මස්ථාන වශයෙන් යෙදෙන්නේ. ඒ තැන් සතෙක් කෑවොත් ඕන කවුරු හිටියත් බේරගන්න බෑ. නයිපොලගේ විශේෂයෙන් කෑවොත් බේරගන්න බෑ මර්මස්ථාන. අපි දූත ලක්ෂණ පැත්තකින් තිබ්බොත් ලෙඩාට මෙන්න දත ගහලා තියෙන්නේ නලලට කියලා අපි. ඔව්. එතකොට මර්මස්ථානයක් නේ. ඔව්. ඒ වෙලාවේ තීන්දුව කරනවා අද බේර ගන්න බෑ කියලා උත්සාහයක් කරන්නේ. එහෙම එයාට ලෙඩාට කියන්නේ මේ එනෑන්ටවත් කියන්නේ නැහැ බේර ගන්න බෑ කියලා. වෙනවා පිට සංසුම් කරන්න ඕනේ. අපි යාර අපි මොනහරි අර බෙහෙත අපි බෙහෙත් කරන්නේ අත්තල ගන්න බෑ. මොනහරි බෙහෙතක් බෙහෙත් ඒවට තියෙනවා. තෙල් බෙහෙත් දැන් ඔය මං කී තෙල් පොවන්න පුළුවන් ඒවා මියා මතීනේ. ඒ වගේ ඒවත් කරලා අපිට පුළුවන් ඔයාලා කැමති නම් දැන් මේ මියාට පොඩ්ඩක් අමාරුයි දැන් ඇත්තටම බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙනවා දැන් ඇන්ටිවෙනම් කියලා ඉන්ජෙක්ෂන් එකක්. ඇන්ටිවෙනම්. ඉන්ජෙක්ෂන් එකේම ගොඩක් හොස්පිටල් වල තියෙනවා ලොකු හොස්පිටල් වල ඒවා මේ තමයි දැන් ගහන්නේ වයි පොලොනික් කෑවොත් ඉතින් බේර ගන්න පුළුවන් කියලා ගොඩක් අය ඒක දන්නවා. නමුත් මොකක්ද එතනදි වෙන්නේ? ඒ වුණාට එහෙම වුණත් ඉතින් මරණ අවස්ථා ගොඩක් තියෙනවා ඒක ගැවුවා කියලා. නෑ එහෙම ඒ දස් ඒ තැන මාපට ඇඟිල්ල ඔය කියන තැන් කෑවොත් කොහොම වුණත් එයා සතියක් හෝ දෙකක් හෝ ජීවත් වෙයි. එහෙම අවස්ථාවකදී අපිට අන්තිම අවස්ථාවේ පුළුවන් හිත හදන්න විතරයි මම කියන්නේ. ඒක හිත හදන්න පුළුවන්. එතකොට අපි කර්ම ඒව තමයි කර්ම කර්මයේ බලපාන කර්ම. මම උතන්ට ඇඳලා දෙන්නේ. එතෙන්දී අපිට කර්මයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ හැමදේම මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ මේ සම්බන්ධයි මේ හැමදේටම. එතකොට අපි දූත ලක්ෂණ ගැන කතා කරමු. මොනවද මේ දූත ලක්ෂණ? දූත ලක්ෂණේ කියන්නේ දැන් ඉස්සර ගොඩක් වෙලාවට මේ අපි විශේෂයෙන් තාත්තල ඉන්න කාලේට ගොඩක් අය ඒ කාලේ වාහන දැන් වගේ ලොකු වාහන ජීවිල්ල එවම නැහැ. සමහර ගෙදෙට්ට ඇවිල්ලා මොකක් හරි එකෙන් ඇවිල්ලා විද මහත්තයා මගේ ලෙඩෙක් මෙහෙම සතෙක් කාලේ ඉන්නවා විද මහත්තයා එක්කන් යන්නයි ආවේ මේ කියලා තමයි කියන්නේ දූතයෝ. එක අවස්ථාවක් අවුද්දක් ගතොත් දැන් දූතයා ඇවිල්ලා විද මහත්තයා නිදාගෙන ඉන්නවා නම් එයා කරන්නේ දැන් හදිසිනික්මට ඇකූ එයාව ඇහැරෝනා කියන්නේ අතින් කොහොම හරි අර තට්ටුවක් දානවා වෙද මහත්තයාට. ඒ තට්ටුව දාන තැන කොයි හෝ එයා පිටම ඔළුවට බෙල්ලට අතට කොහට හරි තට්ටුවක් දාලා වෙද මහත්තයා නැගිට්ටනවා. ඒකෙන් ගොඩක් වෙලාවට අදහස් ඉන්නේ ඒ වෙද මහත්තයා දන්නවා මේ ලෙඩා කාලා තියෙන්නේ මෙතනයි කියලා. ඒ අත තියපු තැන තමයි කාලා තියෙන්නේ සතා. විසතෝර සර්පයා කාපි කියන්නේ ඉඳලකුණෙන් ගුරු වරෝධම සන්. වමටින් ඔහුගේ ඉතර කසන්නේ තිරසාරයි කරවලා කියන්නේ. තව ඒ කියන්නේ කරවලා කෙනෙක් දැක්ෂණය කරවලා කාලා තියෙන්නේ. උදර කසනවා. ඔව් එයා එහෙම කියන කියා උදර කසනවා. තව බිලින්දෙකු සමගින් කතා දෙන්නේ ඇවිත් තමාරඟ අඬා වැටෙන්නේ මූණත් සිල්වින් තතු පවසන්නේ තිරසාර නයිස රැවුදෙන නයිසමයි දැන ගන්න එනයක් ගබම පොඩි කෙනෙක් ඇවිල්ලා එයා කියනවා මූණත් සිවිනවා
මූණත් නේ අපිරිම දිනවා වගේ මූණත් නේ අල්ලගෙන ළමයා ළමයා වඩාගෙන ඉන්නේ තමයි එයා ඉද මහත්යගාව අඬා වැටෙනවා අඬා වැටලා තමයි ඉන්නේ කියන්නේ එහෙම කිව්වොත් අනිවාර්යයෙන්ම නයිට් කාර් කියලා කියන්නේ ඒක අර ඉස්සල කරවර ඒක ඒ කියන්නේ ඒ කාලේ දින අදකින් එක්ක කවියට රඟපු කවියක් නව කවි තියන ගොඩාක් ඉතින් කියනවා ඒ කියන්නේ දුන්ත ලක්ෂණත් ඇති ඒක තමයි හැම සතෙකුතුම කවි මාපිලාට හැම සතෙකුතුම කවි තියෙනවා ඒ වගේම අවස්ථාවන්ක් කියන්නේ ඒක ඒක ලක්ෂණ තියෙනවා يعني අපි කියමු සර්පයෝ ගානට කවි තියෙනවා ඒ ගානට දුන්ත ලක්ෂණ තියෙනවා 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 ඔව් ඒකත් තියෙනවා අනිත් එක දැන් සාම කියතොත් පය පිට පය හැම තියාගෙන කියනවා කාලා තියෙන හැපින්නක් එයා දුතේ ඇවිල්ලා වෙලමත් ඇවිල්ලා නම් පය පිට පය තියාගෙන ඉදී වෙන සිද්ධියක් තියෙනවා නම් හැපින්නක් කාලා තියෙන. තව මේ මූණ අල්ලගෙන ධනිස්ස කසනවා. මූණ අල්ලගෙන ධනිස්ස කසනවා නම් කාලා තියෙන මොනගේ. ඒ ලක්ෂණය. තවත් ඒ තවත් ඉතියක් තුන දැන් කමුල අල්ලගෙන ළමයද මෙහෙම කමුලක් තියාගෙන ළමයද අල්ලගෙන මෙහෙම කිව්වොත් නාගේ කාලා තියෙන. කමුල අල්ලගෙන පිට දකුණු අතින් පිට අල්ලගෙන එහෙම කිව්වොත් එහෙම කටකළු කාලා දිනවා කියලා කියන්නේ කටකළු ඔව් නේ ඒ වගේ වම් අතින් පිට කැසුවොත් එහෙම දෙපත් නැයි කියලා කියන්න පුළුවන් වම් අතින් පිට කැසුවොත් එතකොට ඊනක අත තියාගෙන උඩ බලමින් එහෙම කිව්වොත් එහෙම කියන්න පුළුවන් සිකලෙත් කාලා කියලා කියන්න පුළුවන් මේ වගේ අපුරා තියෙන ලක්ෂණ ඉති ඒ ඔය ප්‍රධාන වම් පිටක් දැන් මොනතරම් බලන්න මොනතරම් මේ වෛද්‍යවරු අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ සර්ප වෛද්‍ය විෂ හදාරලා තියෙනවා මේ දූතයා ඒ කියන්නේ ලෙඩේ කියන්න එන කෙනා කොයිතරම් දුරට අවබෝධ කරගන්න උත්සාහ කරලා තියෙනවද මෙන්න මේවත් එක්ක ගැට ගැහි ඇවිල්ලා දියුණු ආයුර්වේද මේ විෂ වෛද්‍ය ක්‍රමයක් තමයි අපිට තියෙන්නේ අපි ආඩම්බර වෙනවා මම අහන ඔබතුමීගේ මේ ප්‍රශ්නේ මේ ඔය කතන්දර එනවන සර්පියෝ දෂ්ට කරනවා කීපවතාවක් දෂ්ට කරනවා සර්පය. ඔව්. මොකෙක් හරි කරනවා. මේ මොනවද මේ මං හදන සාප. ඒවා සාප කර්ම දෝෂ කියලා තමයි ගොඩක් වෙලා ඇත්තද? ඔව්. ඒක ඇත්තක් වෙන්න පුළුවන් මේ අපි දන්න කීප දෙනෙක් ඉන්නවා දැන් මේ ඔහෙම කාලා කෙනෙක් ආවා යා මීයම වැඩි හැටි කන්නේ ඉස්කෝලේ ගිය ළමයින්ම. එයාගෙන් මං ඉතින් යවෝ ඔයා විභාග වලදී බාර හාර වෙලා නැද්ද? එහෙම කියලා. ඒ ඔය බාර ඔප්පු කරලා නැද්ද? එහෙන් බාර වෙලා ඉතින් ඇහුවා අනේ බාර හරනම් ඔප්පු කළේ නෑ කිව්වා තවද කන්නේම මියෝ දැන් දහ පාරකට තැලී මියෝ කන්නේම මියෝ ඒ වගේ තව කෙනෙක් ඉන්නවා දැනට 75 වතාවක් ගරුණු කවුරු කෙනෙක් ඉන්නවා ඒක දැන් ඊට වැඩි වැඩි 75 වතාවක් ගරුණු 75 වතාවක් ගරුණු කරනවා ඔබතුමියද නෑ එයා ඔව් මෙහෙ මෙතනම් කරා යාට මුල දවස්වල ඊට පස්සේ මේ තෙල් දෙනෙම් තියාගන්නවා කාලක් භාගයක් තියාගෙන ගරුඹ කන පාරට අරව ගන්නවා. ඒ නිසා මුලදී අසාධ්‍ය වුණා ගරුඹ කාලේ පස්සේ පස්සේ ඒක යාට ඇඟට මේ පත්‍යම් වෙනවා. අර තෙල් ටික ගන්නවා එයා විතරයි. ඔව් එයා මේ දෙනකොට පැත්තේ ගෑන්නේ. තාම ඉන්නවා. විතරම කන්නේ ගරුඹ එවිලා එයාගේ ළමයි එහෙම අරන් යනවා අම්මට මේ. ඒ වගේ තව ඒක සාමාන්‍ය දෙයක්. ඔව් තව අපි ඉස්කෝලේ ගුරු මහත්මයා මම ඉන්න කාලේ එයා කන්නේම ගරුඹ එයා කියනවා මට 10 පාරක් විතර දැන් කාලේ තියෙනවා කන්නේම ගරුඹට දැන් ගොඩක් අමාරු වෙනවා මෙයාට එනවා බේද ඊට පස්සේ ඉතින් ඔය අර අනිත් අතින් උත් එයාලා ස්පෝට් කරලා ඉවත් කරා ඉතින් එයාලා ගියෝස්කෝප් එක බලලා ඒවටත් වැඩ කටයුතු ඒ අතරතුර කරා ඉතින් ඊට පස්සේ නම් ටිකක් අඩු තත්යක් වුණා යාට ඒක ඉතින් අර ශාප කියලා වගේ හඳුන්වන්න පුළුවන් කර්ම දෝෂ කියලා ඔබතුමී කියන්නේ මේ ශාපේ කියන්නේ තර කර්මයේ ඒක හඳහන බලපු දක්ෂ එක්කෙනෙක් කියලා තියෙනවා. හැමෝම අදක්ෂ නෑ නේද හඳන් බලන්නේ.
අර දක්ෂින්කම් කියලා. ඊට පස්සේ අපි ආව ගෙදර ගිහිල්ලා බර තෙල් වලට අර ගියලා මගේ ඉදිරි කින්නේ බේරගත්ත අපි ගෙදර ගිහිල්ලා. ඔව්. මට තේරෙන විදිහට මේ ඔබතුමිය ඔය කතා කරන විදිහට මේ අපි කියමු මේ තාරකා විද්‍යාව දූත ලක්ෂණය. එතකොට ඒ වෙලාවේදී හැසිරෙන විදිහ කතා කරන ස්වරය මේ හැම දෙයක්ම එක තමයි මේ ප්‍රතිකාර එහෙම නැත්නම් කාපු සතා අඳුරගන්න. ඔව්. එහෙම එහෙම සිරිතක් එහෙම ක්‍රමයක් තමයි මේ විසවයිදිනේ ඔව් තියෙන්නේ. තව අමාරුම අවස්ථාව මම කිව්වේ නෑ ණයයි කොළඟයි දෙන්න එකට එතිලා දුර්ලභ අවස්ථාවන් එකට එතෙන්නේ. දෙන්නම කෑව ගෑන් කෙනෙක් මේ මල්ලවන්නේ දෙන ගම්බර. අද ජීවිතුන් අතර ඉන්නවා මම හිල්ලා. දෙන්නම කෑවා එතිලා. අතට රෑ අතට ඉතර කෑවේ අනස් කොටුවක් ගෑන් ගියේ තියෙන ඒක ඉඳලා කාලා මෙහෙන් එකන් ආවා. මේ එකන් එනකොටත් ඇවිල්ලා විනාඩි අපර ගානක් එයාට අපිට අහන්න බැරුණා එයාගේ මොකද කෑවේ කියලා ඇදගෙන වැටෙන ලිවම්නේ කළා. සිහි නැතුණා දවස් තුනකින් සිහි අපි මම තමයි නිකුත්ත බලන්න. ඔව්. දැන් අපි කතා කරා දූත ලක්ෂණ. ඔව්. සාබ මේ හැවදේ. එතකොට දූතෙක් ආවද ඔබතුමිය එතනද ගියා? නෑ 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 එහෙම ආව නෑ ලෙඩාව ගෙලින්ම එක ගියා. ඔව්. දූතෙක් ආවනේ. කොහොමද හිතාගත්තේ දෙන්නම කෑවා? දෙන්නම කෑවා කියලා හිතාගත්තේ. දැන් යාර සිහි නැහැ අහන්න බෑ. එක තැනක් මහපර ඇඟිල්ල ගාව කාලා තියෙන්නේ කොනඟ. මහපර ඇඟිල්ල මැද නෙමෙයි හැබැයි අයිනේ. මං කියවන මර්මස්ථාන කියලා මහපර ඇඟිල්ල. හැම සතෙක් කෑවත් මේ මර්මස්ථානේ මැරෙන්නේ නැහැ. පොඩි සත්තු කෑවොත් මැරෙන්නේ නැහැ. ඒක වතුරක් මොන. ලොකු සත්තු කෑවොත් තමයි මර්මස්ථාන මැරෙන්නේ. එතෙන්දී මහපර ඇඟිල්ල අයිනේ වගේ කාලා තියෙනවා මැද කෑවා නම් යාළුවෝ මැරෙනවා කොනඟ උඩ කාලා. දෙපොළක් කාලා කොනඟ කාපු තැන කහපාට වගේලා. තයා කාපු තැන නිල් පාට වෙලා. කකුල පාට දෙකක් ඒ දෙකෙම හිතන්න පුළුවන් මෙයා දරුණු සතෙක් කාලේ තියෙන ඉතින් මගේ පොඩි අයියා එයා හරි දක්ෂයි එයාත් එකක නවරක් ගාලා එයා ඉන්න ගාන්ගේ නමේ මේ නංගි මහත්තයා එයා ඇවිල්ලා ගුවා නංගියේ මෙයා කාලා තියෙන දෙන්නේ කායි කිසි දෙයක් නෑ කිසිම කවියන් කියලා යා එයාත් නැතුරුවා අපි බෙහෙත් කරනවා කවුද නංගි කිව්වේ ඒ අයියා අයියා නෑ අයියාගේ නෝනා නෑ ඔයාගේ නෝනා මගේ අයි පොඩි අයි ඒ කියන්නේ දැන් ඉහි වෙදකම් කරපු අයියා එක නාමයි අයියා ඔව් මෙයාට අමාරුම නෑ දවස් තුනක් වෙදකම් කරනකම් අද ගෙදරක බලන් ඉඳීද මේ සී මුර්ජා වෙලා කියන ඒ විශ්වාසය මෙතුමියන් එක්ක මේ වෛද්‍ය ක්‍රමයක එදා ඉඳන් බැඳිලා තියෙනවා. ඒ නිසා තමයි අදට මේ වෛද්‍ය ක්‍රම පවතින වෛද්‍ය ක්‍රම පවතින තවත් කියන්නේ මම නිකන් මේ දැනෙන දේ ඒ කියන්නේ කන අදත් ඉන්නවා ඊට පස්සේ දැන් යා සෑහෙන බිහිත් කන්දරාවක් යන දුන්නා බිහිත් කසාය එක එක වර්ග බිහිත් දුන්න අපි හදන ඒවා දුන්න අපි බිහිත් හදනවා ඒ වගේ තමයි යාළු පොළ අන්තිමට යාළු වම්බළු පරිස්සම් කරගත්තා වකු කොන් දෙක නැත්තන අරක් කරනවා ඒවත් පරිස්සම් කරගෙන අරවත් කළා කැඳ වර්ගෙම දීලා දුප්පත් ගෑනිකෙනේ උරුගම උදව් කරා යාට ඒ වගේ වට අපි යව බේරගත්ත අදත් ඉන්නවා ඇත්තරම යා මේ එහෙම වුණා කියලා වැරුන්නේ නෑ. එක වේට් එකක් අත් දීුවේ නෑ. ඇන්ඩෝල් එකක් අත් ගන්න මොන දුන්නේ නෑ. අපි බෙහෙත් කරුම යාව සූතලා. ඉතින් අයියලා මම ගොඩාක් සතුටුයි අර අර හැපිලක් ආපු ලෙඩා. ඒ වගේ තමයි යාට. ඒ වගේ තව කීප වරයක් දෙන්නු. අද ඒ වුණාට එන්න බෑ අර යාට ගාව මේ කරදරයි. නැත්තම් මං එක්කන් එනවා යාළු එන්න කියනවා. දැනුවත් කළාද? ඔව්. නෑ දැනුවත් කරෙත් නෑ. යාට ආසනෙ පින්නේ ඉන්නේ මේ වයසයි දැන්. ඊට පස්සේ යාට දරුණු කාලෙ ටිකක් කෑවේ බලෙක් හම් වුණා පස්සේ දැන් මම අපි බයි කතා වුණා මේ බබා තත්ත්වේ මොහොමද කියලා ඇස් වලට මොනවද වෙලාද එහෙම කියලා නෑ එහෙමකුත් නෑ හොඳ නෝමල් ඉඳලා ගමේ හම්බලා හොඳ ලස්සන ගෑන ළමයි ඊට පස්සේ මගේ ස්කෝල් ටයිල මගේ පන්තියේ ගෑන ළමයි ඉගෙන ගත්තා මේ වගේ මේ ඒවත් බලන්න එපා පසු කාලින් උස්සටත් ඒවාව නෑ එයාට අර හොඳට බිහිත් පිළියම් කරා එයා ඒවත් වුණා ඉතින් අපි ඉඳලා ඒ වගේ තව ගොඩක් නයිකාව ගන්නේ අතකාව නයිකාව කෙනෙක් ඉන්නවා මේ ගමේ යට අද එන්නේ කියන්නේ නෑ අපිට යත් වෙනවා යත් අපි මේ ඒ විදිහට මේ බේක් කරා අපි ඒකවල බේක් කරන්න කට්ටි ඉන්නවා උයන්න පියන්න ඒවත් අන්න බොන්න දෙනවා නවත්තගෙන බේක් කරලා ඒ කාලේ ගොඩක් ඔක එහෙම තිබුණා ඉතින් දැන් නම් ගොඩක් එහෙම
පාස්වන් අපි මේ යකට එන්නේ නැහැ ඉඳින හවුස් වගේ ඉන්න පුළුවන් ඊට පස්සේ අපිට ගොඩාක් දවස් ඉස්සර දීක ගන්නවා නැවතිලා බීට් කරා ඔව් ඒ තත්ත්වෙකින් ඉස්සරහට ඇද කරගන්න තමයි හිතන්නේ මේ දින අතර හොඳයි ඉතින් ඇත්තටම කියන්න ඕනේ නිත්තාවට සුව වෙන්න නිකන් ඇන ඇන කියන්න ඕනේ නැති ප්‍රබල වෛද්‍ය ක්‍රමයක් ගැන අපි මේ කතා කරන්නේ ඒක ගෞරවනීය තත්ත්වයක් අපි බොහොම ප්‍රවුඩ් මිනිස්සු මේ සිංහල මේ වගේ වෛද්‍ය ක්‍රමයක් ගැන කතා බහ කරන්න අවස්ථාව සැලසීමත් බොහොම විරල අවස්ථාවක් වෛද්‍යතුමනි තුමි විෂ වර්ග ගැන කතා කරමු විෂ වර්ග කියන්නේ දැන් මම ඉස්සෙල්ලා කියන්නේ විෂ වර්ග ස්ථාවර විෂ ඒකක ජංගම විෂ වර්ග සංයෝගජ විෂ දෝෂී විෂ ශංකා විෂ කියලා විෂ වර්ග කොටස් බෙදෙනවා. එතනින් අපි කරන්නේ ජංගම විෂනේ. එතකොට සංයෝගජ විෂ තව කොටස් දෙකකට බෙදෙනවා. ගර විෂ කෘතිම විෂ කියලා. ගර විෂ කියන්නේ සාමාන්‍යයෙන් සත්තුන්ගේ සුප්‍රාණු නිය දාත්ම වල ඒවා දැමියන්ගේ ඒවා බලනවා. බස් පුසන්ගේ ඒවා මෙයා ඒවා ගර විෂ නැහැ කියන්නේ. ගර විෂ. ඊට පස්සේ කෘතිම විෂ කියලා කියනවා ඔය ආසනයි ගැමස් ෂෝන් වගේ අද තියෙනවානේ මේ වල්පනාශක පැහැය ඒවත් බීලා මිනිස්සු තියෙනවා ඒව තමයි කෘතිම විෂ වර්ග අධික විෂ වර්ග ගොඩක් කියලා ඒ මැරෙනවා තමයි ගොඩක් එතන තව එකක් තියෙනවා සංකා විෂ කියන්නේ දැන් කෝ දැන් අපි දැන් සංකා එස් මවුතර දැන් එස්වා කටවා අන්නේ එක එන්නේ එක මේ සංකා විෂ වල ගැනනවා දැන් ඕ ඒ වගේ නිකන් අමුතු වර ඒ වගේ ඒවට වැටෙනවා ඒ විෂ දෝෂී විෂ කියලා අනිත් ප්‍රධාන විෂ එකක් තමයි ස්ථාවර හෝ ජංගම හෝ මොන යම් විදියකින් අපේ මනුෂ්‍ය ශරීරයේ විෂක් ඇතුළු වෙනවා නම් ඒ විෂයට ඒ අය නිසි ප්‍රතිකාර කරලා නැත්නම් ඒවට අවශ්‍ය පත්‍යාපත්‍ය බෙහෙත් කරලා නැත්නම් කසාය බෙහෙත් දීලා නැත්නම් කිසිම විහරණයක් නැතුව ආහාර පාන ගත්තොත් එයා ඒ සම්පූර්ණම කාලයක් යනකොට දෝෂී විෂ මතුවෙනවා. ගොඩාක් අමාරුයි. දෝෂී විෂ. එතකොට මේ දැන් තොල් පැලෙනවා, කන් වලින් වැහිලෙනවා, අදෝ මාර්ගයෙන් නිකුණු වෙනවා, මුළු ඇඟම දේ දූෂී වෙනවා. ස්පෙනීම වලදී. ඔව්, ඇඟේ පළු වෙනවා, කල්පනා නැති වෙනවා, සමහර කැන්සර් වලටත් ඒවා හැදෙනවා. ගොඩාක් දේවල් වෙනවා ඒ දූෂී විෂ. අන්න ඒ නිසාමයි ඒක නිසා තමයි අපි බෙහෙත් දෙන්නේ. අපි පරීක්ෂණ වෙන්නට ඕනේ. මේ දූෂී විෂ කියන්නේ අර මුලින් ඇති වෙන අපිට මේ අර නියපොත්තෙන් කඩන් තියෙන එක නේද? ඒක එතනින් විනාශ කරගන්න බෙහෙත් ක්‍රමයක් අපි ගාව තියෙද්දි අපි ඇයි ඒ ප්‍රතිකාරම ක්‍රම භාවිතා නොකරන්න කියන එකයි මෙතන කියන ගැටලුව. ඒවට වෛද්‍ය ක්‍රමයක් අපි සතුව තියෙනවා. ඒ හින්දා ඒ ගැටලුවක් නෙමෙයි. හොඳයි. අපි මේ හැමදේම දැනගත්තා. මට තව දෙයක් අහන්න. දැන් ඔබතුමිය දැරන්ත චරිතයක්. නොදන්නවා වෙන්න පුළුවන් ඔබතුමියගෙන් බෙහෙත් ගත්ත රෝගී අතිවිශාලයි. එතකොට මේ රෝග වලට බෙහෙත් කරන එකට අමතරව මොකද මේ යක්කලත් එක්ක තියෙන සම්බන්ධය? මේ මම දැන් මම මල්ලා මහත්තයාගේ ගණනින් ගණනලා ඊට පස්සේ තයි විශ්‍රාම ගියාට පස්සේ මේ දැන් මම ඒ යක්කල යන ඉතාලි කියන්නේ ඒකටත් මේ අපේ මේ බාණගල විද මහත්තයා තමයි මට මේ ගැන මූලිකව ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. එයා ඉතින් හොයලා තිනවා එයා ඒ යක්කල ආයෙදි බෝඩ් එකේ ඉන්නවා. එයා බලලා තිනවා මේකට දැන් කවුද ඉන්නේ මේ කැම්පේන් මේ විශ්වවිද්‍යාල ළමයට උගන්වන්න කෙනෙක් නැහැ කියලා. ඉස්සලේ හිටපු මහත්තුනි නැති වෙලා වයසක මහත්තුනි ඉඳලා කීප දෙනෙක් හිටියලු ඒගොල්ලෝ මැරිලා කියලා නේ පරම්පරාවල් නැහැ. ඊට පස්සේ මට කතා කරලා ඇහුවා මේම දෙයක් වෙලා තියෙනවා මට පුළුවන්ද කියලා. ඉතින් මම කව පුළුවන් කියලා. යන්න. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ මම ගොඩක් දවස් ඉතින් ගෙදර හිටියේ නැහැ ඉතින් මම පෙන්ෂන් ගිහලා එයාට සම්බන්ධ වුණා. මහත්තයත් ඒකට උදව් කළා. එයා තමයි මම වාහනේ ගම් ගිහලා ඒක ඉවරලාම දැන් මේ සර්පෙන්ගේ පින්තූර ඉන්සයිඩ්ස් වලින් එයා තමයි හදලා ඒවා පෙන්නනවා. ඉතින් මම ඒ ළමයට ඒවා කියා දෙනවා, ලෙක්චර්ස් දෙනවා, ඒවට ප්‍රතිකර්ම කරනවා. ඒ වගේ අපි කාර්යයක් දිගටම කරගෙන ගියා. ඊට පස්සේ දැන් මේ කොවිඩ් එක යනවාට පස්සේ
ඒත් අපි ඔන්ලයින් කරා යහරි ගිහිල්ලා ළමයින්ට ඔන්ලයින් වලින් ඉගෙනුවා ඉවත් කරා තාම ඉවර නෑ අතරම තාම ඒහට සම්බන්ධයි මොකද්ද මේ බොරු බය සත්‍යය කාපුනහම නෙමෙයි අපි ඕනම දෙයකදී බොරු බයක් හදාගන්න ඒක මේ මේ සර්පවිෂ වෛද්‍යද මේ මේ දේශීය වෛද්‍යද මේ ඒ ගැන සඳහන් වෙනවා ඔව් එහෙම සමහර තැන්වල සඳහන් වෙන කැට සත්‍ය කෑම බය වෙලා ඉන්නවා ඔව් සත්‍ය කෑම නෙමෙයි දැක්කම දැක්කම බය වෙනවා ඔව් දැක්කම බය වෙනේවට උදාහරණක් තියෙනවා කවුද දැසුල ඔව් මේ දැන් මේ මල්වාන්නේ තැනක පොළඟෙක් ඇතරම අල්ලලා මේ දානවා දැකලා යන කෙනෙක් උඩේට දානවා අගින් දාන දැකලා බය වෙලා ඔතනම බය වෙලා යාට නිකන් කලක් වගේ ඇදිනවා මේ ඇඟ සීතල වෙලා මේ එකක නාව මේ යාට බෙහෙතුත් කරා ඒ වගේ තව කහවත්ත ගැත්තේ අම් පන්සලක අම්බුනමක් එයත් පාපිෂය ඇදිනලා මේ බය පොළඟෙක් ඉඳලා කාලා නැහැ බය වෙලා යා දවස් තුනක් හොස්පිටල් එකේ ඉඳලා තියෙනවා මෙහෙ ආවේ නැහැ අපි අහලා තියෙනවා ඒ වගේ එහෙම බය වෙන්න පුළුවන් ඔව් අන්නාස් කොට මෙච්චෙනෙක් නයා ගැහුවයිකෝ කකුලට බෝ දාගෙන හිටියේ. නෑ ඉතන ගැහුවා. ඔව් එයා ඉතන මෙහේ ආව දුර මේ ගැහුවා නේද. එයා ටිකක් බය වෙලා කරන් දෙත් එනවා. දැන් කාලා නෑ ඇත්තටම ඉතින්. ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා. ඔව්. බය වීම. ඔව්. හොඳයි. මේ වෛද්‍ය ක්‍රමය ඇතුළේ මයිකල් කාලයක් වෙදකම් කරනවා. හෙදකම් කරනවා. මොකද්ද අමතක නොවන සිද්ධිය. එහෙම එකක් තියෙනවා. ඔව් දැන් මම හරි ඉස්සෙල්ලා කිව්වේ අමුතකම සිද්ධි දෙකක් කිව්වා. ඔව් තවත් ඉතින් දැන් මගේ අර අයියලේ නෝනායි එනයි ඒ යා දවසක් මට කෝල් එකක් දුන්නා මේ අපි හිතවත් ආම්දුන් මම භාවනා යෝගී හොඳ ආම්දුන් මම යාව කරෝලික් කරා දැන් එපලෝ රෝහලේ ඉන්නවා කියලා ලංකා හොස්පිටල් එකේ. යාට හොඳට අමාරුයි දැන් ඒගොල්ලන් ගිහින් මේ දෙන්න දීපුත් නැහැ කියලා කිව්වා. ආම්දුන්ට අසාධ්‍යයි කියලා. පස්සේ ඉතින් අපිට ඩොක්ටර් කෙනෙක්මයි ආවේ එක්කගෙන යන්න අපි මම ඉස්කෝලේ ඉඳන් ගියේ මේ ළඟින් ආවා අපි ගිහිල්ලා ඉතින් හොස්පිටල් එකටම හොඳ තෙල් බෙහෙත් අරගෙන ගියා ඒවා මොන දීවා ඩායිට් එකට දින ඒකට අවශ්‍ය දේවල් අපි දුන්නා ගේමින් කියලා ඒක බෙහෙත් කළා ආඳුරන සමීප කරලා දවස් දෙකක් විතර වගේ ගිහින් අධික මේ කරවලේ කාර්යාලයේ අධික විශ්ව කරවලේ දැන් මේ දැන් ඉස්සරහට ගිහේ ඊජකට ආවට වඩා ලොකු වර්ධනින් මම තරවල් එහෙන් වෙදකමක් කරලා තිබුණා. එහෙන් කරලා තිබුණා මේ වෙදකම් කීපයක්. මේ මට ඒවා ඒ වෙදකට ආලා නැහැ. ඉතින් වමන යනවා ඕක එක්කම. ඒවා එන්නමයි. ඔව් බඩේ ඒ යා චෙප්පලා හරි වගේ ඒ කාපටෙන් තමයි ගොඩක් ඉදෙනවා. කල්පනාව අඩුයි. කරවලා කාපම ඉදිනවා. නෑ ඉදිමෙන්නේ නෑ මුලදී ඉදිමෙන්නේ නෑ. දවස් කීපයක් ගියාම ප්‍රමක්‍රමෙන් තමයි ඉදිමෙන්නේ. මුලදී ඉදෙන්නේ නැහැ. ඒක ඉඳ හම්බුක ගණන් අරගෙනත් නැහැ. ලේබින් දුවකත් එන්නේ නැහැ කරවල ලක්ෂණයක්. ඔව් ඔව්. දැන් ඒ ලක්ෂණ සේරම ඇවිල්ලා තිබුණා අර ඉස්සලා ප්‍රේඩයට. ඒ වගේ පස්සේ තමයි ඉදෙන්නේ. දෙවිදුම ඉන්නේ නැහැ මේ පොණකට වගේ තමයි තුන හටුවට. ඉතින් කොහොම හරි අපි හම්බුකම බේරගත්තා. හම්බුකම මේ ඊට පස්සේ අපිට ඉතින් ගොඩාක් ඇත්තට ඉතින් මේ කතා කරලා අපිට ගොඩාක් ඉතින් මේ අන්තිමට දාතුන් වාසය නමුත් අපිට දුන්නා ඒ තරම් එයාට සෑහෙන පත්තලා තියෙනවා ඒ හාමුදුරුවෝ තමයි ඇපල රෝහල මේ පටන් ගන්න දවසේ ඕපන් කරලා තියෙන්නේ ඒ හාමුදුරුවෝ තමයි ඇත්තටම ඉන්දියාවේ ඉඳලා භාවනා යෝගී හොඳ හාමුදුරුවෝ තමයි ඒ හාමුදුරුවෝ ඒක අද උන්වහන්සේ අද උන්වහන්සේ ජීවත් වෙනවා ඔව් හොඳයි මට කියන්නකෝ දැන් මේ තරම් දෙවන්ත මේ සත්කාරය කරගෙන ඉන්න කවුද අයියදු මොලේ ඉඳන්ම ඉතින් අම්මලා තාත්තලාගේ ඒවා ගෙදර ඉඳන් ගිහම කරා ඊට පස්සේ මේ ගෙදරට ආවට පස්සේ ඉතින් මේ මගේ මහත්තයා පුතා ඉන්නවා පුතත් ඉතින් පොළයා මේ ගෙදර ඉස්කෝලේ යන උනත් ඉතින් ඒ කාලේ පොඩි කාලේ නම් එයා මේවට උදව් කරා මහත්තයා දෙන්නම උදව් කරනවා ඉතින් ඒගොල්ලන්ගේ අයියකින් ගොඩක් තියෙනවා
දනු සම්භාරයක් තියෙන කෙනෙක් මොකද මේ අර තකට තක කියන්නේ එයා මේ විශේෂය ගැන මුලදී දන්නේ නැතුව හරි ඊට පස්සේ දැන් ගොඩාක් ඉතින් දැන් දන්නවා ගොඩාක් ඉස්සර කාලයක් යා මේ ගෙදර හිටියේ නැහැ පිටරටවල හිටියේ ඊට පස්සේ මේ ලංකාවට ආවට පස්සේ තමයි ගොඩාක් ඒ ගැන ගොඩාක් මට උදව් කරා ඉතින් මේ නැතලා පුතත් ඉතින් ඒ වගේ මේ උදව් කළා පුතාද බටහිර වෛද්‍යවරේ ඔව් අද නම් මේ වෙලාවට යා මේ වැඩ ඉඳන් ගියන්නේ නැති හින්දා එයා එයත් මේ ගැන සම්බන්ධව පොඩි දන්නවා ගොඩාක් ඉතින් ප්‍රථම ආධාරය මේකම දන්නවා ඉතින් නාලින්ෙත් මම ගියාම ඒගොල්ලෝ කියන්නේ පුතා බටහිර වෛද්‍යරෙක් වුණාට යාට මේක කොහොම හරි යාට මේක ඔළුවට ඇතුල් කරලා මේක කරන්න මේ වෙනකන් සලස්සන්න කියලා අනිවාර්යයෙන්ම අවුරුරි නැති නිසා ඉතින් ඔව් අපි දකින්නනේ මේ දේ දකින්න මේ මුළු පවුලම ගත්තාම මේ විෂය ආධාරපු අය යම් කිසි දැනුමක් තියෙන අය මෙතුමියට ඒ සම්බන්ධ පූර්ණ දැනුම තියෙනවා අසල දැනුමක් තියෙනවා ඒක ගැන සැකයක් තියාගන්න එපා මම ඒ දැන් ඔය හැමදේම ඉගෙන ගන්න ඇත්තටම ඔය චීන කඩු චිකිත්සාව කලුවේ වල ඒක කරා ඉතින් ඔය අමතරව ස්කෝලෙන් කාලෙත් ඒ වගේ ඒවා කරා ඉතින් ගොඩක් මේ ඉතින් මම පොඩි අයගෙන් තියෙනවා දරුවෝ පුතාලා දෙන්නේ ඒගොල්ලෝත් ඒ ගැන ගොඩක් දැනුවත් ඒකෙන් හරිය විතර බය නැහැ ටිකක් අපිට තෙල් බේක් කරනකොට ඒගොල්ලෝ එවලා උදව් වෙනවා මේ තෙල් මේවා කල්ජරවල විතර පදම් කරන්න ඕනේ ඒවට ඒගොල්ලෝ ඇවිල්ලා සහයෝගය දෙනවා ඒගොල්ලොත් ඒ ගෙදර ලෙඩුවාම ඒවා කරනවා අනිත් මේ තස්සාවල් කර කර හරි ඒවා ඒවලම කරනවා මේක නොනැසී පවත්වන්න තමයි අපිත් ඉතින් උත්සාහ කරන්නේ ඉතින් පරම්පරාව ගෙනියන්නේ මේ සමාජයට ලොකු පිනක් මේ කරන්නේ ඒ පින මේ පවුලේ උදවියට වගේම මේ ක්‍රමය මේ විෂය රැකගෙන ආපු අයට අනුමෝදන් වෙනවා එතකොට මම අහන්න තියෙන්නේ ලිඩෙක් ගේනවා අපි කියමු විවිධ සාර්පෝ විෂ වර්ග දැන් අපි කතා කරා මොකද්ද දෙන්න පුළුවන් අපි කියමු කිසි දෙයක් දන්නේ දෙන්න පුළුවන් පළවෙනි ප්‍රතිකාරය මොකක්ද ප්‍රතිකාරයට කලින් ප්‍රථම ආධාරය කෙනෙක් අවුත් ඒගොල්ලන්ට දැනුවත් වෙන්න පුළුවන් ප්‍රථම ආධාරය තමයි එයා දැන් එහෙම කරන්න ඕන නැහැ එයා විවාහ ළඟට ගිහ මහත්තිගාව ගෙනාලා එතන සෝදන්න ඕනේ මුලින්ම හරි සෝදලා ඉවරලා හැබැයි දැන් ගොඩක් අය සබන් විසනන්න නැහැ සබන් දාලා හොදුවට කමන්නේ විශේෂයෙන් ගරුඩා වගේ සතෙක් කියවත් එයා මේ සතා මේ මුත්‍රා කරනවා ඒ අනිවාර්යෙන් කරනවා ඒක නිසා අනිවාර්යෙන් හොදන්න මානසික මනසට තමයි ඒක බලපායි. ඉතින් ඒක නිසා වැඩි වැඩි තද වෙන්නේ නැති ඉන්නේ නිකන් ගැටගැව්වට කමන්නේ. අර යගේ මනස සංසිඳන. එයා ඉදමන මේ දෙම නෑ කියලා හිතනවානේ. ඒක නිසා තද වෙන්නේ නැති ඉන්නේ ගැටි. තියෙනෝනි තද කරොත් නම් බෑ. තද කරලා ඉන්න අවස්ථාව ඉඳලා තියෙනවා කකුල් කපන්න අවස්ථාව ඉඳලා තියෙනවා මං අහලා තියෙනවා ගාල්ලේ දෙවි. අත කපන්න වෙලා තියෙනවා මෙතනින් මත තද කරලා ගැට ගාලා මේ කරවලින් කපේ දෙවි. හොඳයි අපි මෙතන දෙද්දි දැක්කා විශාල දෙහෙත් ප්‍රමාණයක් මෙතුමිය සහ මේ පවුලේ අය මේ ඉන්නවා ඒ සඳහා උදව් කරන පිරිසක් ඒගොල්ලොත් එක්ක වවලා තියෙනවා මුළු වත්තේ පැත්තක් මං අහන්නේ වෛද්‍යතුමියනේ මේ සාර්ථක විෂයකමද මේ හැම දෙයක් නමුත් අපේ වෙනකම විතරක් නෙමෙයි කැඩුම් බිඳුම් වෙනකම එතකොට ඇස් වෙනකම තව තියෙන ගොඩාක් විතර අමාරු රෝග ඒවට ගන්න බියත් හැම එකම මම දැන් වවලා තියෙනවා ඕනම කෙනෙකුට ගොඩක් ප්‍රයවට හොයන්නේ අමු බෙහෙත්නේ ඇලුගේ බිල වුණත් කෙනෙකුට සම්බලෙන් අමු එන්නේ ඒ වගේම සේරම වවලා තියෙනවා අපි 20ක් වෙච්ච වෙලාවට ඕනේ නැහැ මෙහාට මේ ඌටි බෙහෙත් හොයන්න නැති තැන් තියෙනවා හැම කෙනෙක්ම මෙහාට එනවා ඒ බෙහෙත් ගෙනියන්න ඕනම දෙයකදී දැන් අපි තම අක්මාවල තෙල් තැම්පත් වීමට ඒවට හොඳ කීකිනිය පිටවක්ත තීම් මොල්ගිය වන්දේ ඒව සේරම අපි වවල තියෙනවා ඒක හරියට නියන්නේ නෝ ඒව ලොකු ගස් හරි පැත්ත තියෙනවා කොළ කල්ලා ඒවා දෙනවා
මහත්තයා තුන් යාකාලාවා
එයා ඉතින් ඉඳලා අපි බේක් කරා මේ එතකොට ඇඳගෙන ඉන්න ඇඳුම දසලා අඳින්න ඕනි ඒ වගේ ගොඩක් අපිට බේරෙන්න පුළුවන් වෙයි මේ ප්‍රතිකාර කරන්නේ මම දැක්ක විශේෂ තෙල් වර්ග තියෙනවා මොනවද මෙහි ගන්නේ අපි ගෙදර හදන ඒවා ඒවා අපේ තාත්තා බැරි වට්ටෝර වලින් එන ඒ බේක් තෙල් වර්ග අපි එදා ඉඳන් ඒවා හදනවා ඒවා එකක් තමයි විෂාරණ තෛලය කියලා විෂාරණ තෛලය විෂාරණ තෛලය විෂාරණ තෛලය නැති කරනවා ඒක ඕනම ඕනම විසක් අපේ ශරීරයට ඇතුල් වුණාම ඒක බොන්න උනත් පුළුවන් ඒක ඇනි ස්පර්ශ කරලා ඒ තැන් වල ගන්න පුළුවන් හැම දෙයකම මේක හොඳයි ඕනම දෙයකට ඒක සර්පල් කෑ විතර නෙමෙයි බොන්න උනතේ ඇඳක් වගේ ඔව් ප්‍රමාණයක් වුණාම පුළුවන් ගාන එක ඉතින් ඒ කාපු තැනට ගියාම විසාලු වෙනවා වටේ ගානවා ඒ ඉදිරියට යනවා ඒක කසනේ වටේ ඒවා හැම එකටම හොඳයි දළු කුෂ්ඨ පාන කැවිලි වට හොඳයි ඒ වගේ නේද තව අපි බොන්න දෙන්න අපි ගාව දෙලක් දෙනවා නයිකොලගේ කැවත ඒක කලාතුරකින් තමයි අපි ඒක දෙන්නේ පාවිච්චි ඔරිඩා අසාධ්‍ය වෙනවා තමයි ඒක ගන්න ඒක විසදීම තයිලු කියලා ඒකට ආහාර හදන්න හරිම අමාරුයි ඒක ලක්ෂ ගාණක් වැය වෙනවා ඉතින් ඉන්න ඒකට එනවා කඟ වේන ආම් ඒවයි බංගුවේ කාලේ අප්‍රිකාන් රටවලින් තමයි ඒක දෙන්නගෙන අපි තාත්තින් දෙද්දි හැදුවේ ඒවෙන් ටිකක් තව තියෙනවා මේ ඒවා හදන්න හරි අමාරුයි මනස වුණ ගොඩක් ඔව් ඒ වයිස අපිට පොලිසිය මහතුරු සත්තුකාරාම ඒගොල්ලෝ අපිට ඒව ගෙනල්ලා දෙනවා ඒ කන්සර්ස්ම මේ ඒවා ගන්න කියලා අල්ලන ඒවෙන් ඒවත් මේ වගේ විදිහට කරලා දුන්නම තමයි නැහැ මම හිතන්නේ ඒවට දැන් එහෙම ගැටලුවක් නැහැ විහෙතකට ඔව් ඔව් ඒවත් ගන්න දෙනවා ඒ වගේ අමාරුම තෙලක් තමයි ඒ තෙල් බිඳු පහක් ගත්තොත් ඒ දැන් මේ තෙල් බිඳු පහක වටිනාකම ගත්තොත් අද කාලේ 30000 විතර වටිනවා අධික විශ්සපෙක් කෑවොත් විසමුජාවිත මිනිසත් ඥායිකුණු වගේ කෑවොත් බේරගන්න පුළුවන් තව අපි පේයාව හදනවා ඇඟි දැන් සතෙක් කෑවොත් එකපාර සීතල එනවා කලන්තය දෙනවා සමහර සේම වැයෙන්න පුළුවන් කැස්ස එනවා ඒවට අපි පේයාව දෙනවා පේයාව දෙන අනිත් එක තමයි විශේෂයෙන් කියනවා වෙනිවල ගැට අපි නිතරම තම්බල දෙනවා ලෙඩෙක් ගාවට අරගාලා ඒක දෙන්න ඕනේ වෙනය ගැට වලින් අර ඒ සත්තු කෑම ඒ අර සමහරුන්ට උන අර එකපාරටම අර ටෙට්නස් එනවා ප්‍රතිකාර ගන්න මෙතන කවුරු හරි ආවතර එකම වහලයකට හැමදේ සුව වෙලා යනකම් බේතේත් මේ භූමිය තුල තියෙනවා කිසිම දෙයකට බයක් සැකක් අවදානමක් තියාගන්න නැතුව ඔබේ අවශ්‍යතාවය සනීප වෙලා යන්න ඕනේ. ඉතින් බෙහෙත් තියෙනවා මේ. හොඳයි. අපි ගොඩක් දේවල් කතා කළා. වෛද්‍ය ආචාර්යතුමනි. මේ බෙහෙත් පැලෑටි මේ කාර්යාවේ මේ විශේෂ ඔබතුමේට උදව් කරන සොයාලා සපයලා දෙන මේ හැම දිනකටම බොහොමත්ම පිං. ඔබතුමීට මේ කරගෙන යන කාර්යාවේ චිරාක් කාලය කරගෙන යන්න කියලා අපි ඔබතුමියට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ අපේ රටේ ආඩම්බරයට, පුරවරේ ආඩම්බරයට ගතු කියන විෂය. ඒ කියන්නේ අපිට තියෙන අයිතිය, අපිට තියෙන ගෞරවය. ඒක රකින්න මෙතුමියලා වගේ ගෞරවණීය මිනිස්සු අපිට වටිනවා. ඉතින් ඔබතුමියට මේ සංවාදයට YouTube නාලිකාවක් අපි ලක්රු එක සම්බන්ධ වුණාට ඔබතුමියට බෙහෙවින්ම ස්තුති හිතායු සුඛායු දීගාවි කියලා මම ඔබතුමියට ප්‍රාර්ථනා කරනවා. දැන් මට මාසයකට විතර කලින් මාසයක් විතර වෙනවා මේ සර්පෙක් දෂ්ට කරලා තිබ්බා. මොකද ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ මම. ඊට පස්සේ දැන් මේ බොහෝ වෙලාවක් ගත වුණාට පස්සේ තමයි කැක්කුම ආවේ මට. එතකොට මම මෙතන මේ මගේ යාළුවෙක්ගේ මාර්ගෙන් තමයි දැනගෙන මෙතනට යොමු වුණේ. ඉතින් ඒ එතන මෙතනට පැමිණිච්ච වෙලාවෙ ඉඳන් මේ ඒ සතා මෙයා තමයි දෂ්ට කරලා තින්නේ කියලා මාව දැනුවත් කරලා බොහොම කාරුණිකව ඒ වෙදකම් කටයුතු කරා. මට ඉතාමත් කැටි කාලයක් තුලදී සුවේ ලැබුණා. මේ මගේ අත මේ කොලින් 36 කරා. අර හරි අමාරුවෙන් මම මෙතනට ගෙලින්ම ගම් මෙහෙන දන්නවා. ටීචර් අපි වඳුනා ඉස්කෝලේ යන කාලේ ගණන්ලා තියෙනවා. මෙතෙන්ට ආවේ හරි අමාරුවෙන්. ඇවිල්ලා ටික වෙලාවක් ගියාට පස්සේ පොඩ්ඩක් වේදනාවක් අඩු වුණා. බෙහෙත් ටේක් කරලා ඒ කියන්නේ සීරුම දෙයම වෙදිරිට ගාව තියෙන බෙහෙත් ಜಾති පස්තු තෙල් මල් හැමදේම තියෙනවා.
ඉතින් ඒකෙන් අපිට ගොඩක් ලොකු සුවයක් දැනුණා. මේ වගේ දැන් හරිම දුර්ලභයි මේ වගේ දැන් ඔය විස සත්තු කාපුවම බෙහෙත් කරන මේ තැන් හොයාගන්න මේ නැහැ. අනිත් එක තමයි ඒ වෙලාවේ රටේ තිබ්බ තත්ත්වෙත් එක්ක මේ කරපු සේවය ගොඩක් වටින දෙයක්. මොකද රටම වහලා තිබ්බ වෙලාවෙක මේ ගොඩක්ම මේ කරුණාවෙන් වුමනාවෙන් වෙදකම හෙදකම කියන දෙකම මේ ඉතාමත් මැනවින් ඉෂ්ට කරා. එතුමිට ගොඩක් පින් සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ. මොකද පීච බෙහෙත් කළා එහෙම කිසිම අඩුව ආබාධයක් නැහැ. අද මම බරඩක් කරන හොදට ලොකු සැහැල්ලුවක් ඇඟට දැනෙනවා. ගුරා කසාය එහෙම දුන්නා මුන්න බණ්ඩ අතර බෙහෙත් ගුරා ජාති කළා. ඒකෙන් ලොකු සුවයක් ලැබුණා. පීචට පින් සිද්ධ වෙනවා විදිරිය. අවසාන වශයෙන් අපි විශේෂ ස්තුතියක් පිරිනමනවා ලක්තු ටීවී යුටියුබ් නායිකාව. ඒ සඳහා පැමිණිලි මහත්තුන් අපි ස්තුතිය පුරු කරනවා. ඒ වගේම මෙවැනි වැඩසටහන් අනාගතයේ ඉදිරිපත් කර අපේ රටට ලෝකයටත් ලබා දෙන්න කියලා මම කාර්යයට ඉල්ලා සිටිනවා. ගෞරවනීය සංවාදයකටයි අද මුළු පිරිවේ. ප්‍රතිකාර කිරීම පිළිබඳව ගැටලුවක් නැහැ. මේ යුටියුබ් චැනල් එක ලක්තු ටීවී සුවාර්ම වැඩසටහනටයි ඔයාලා මේ සවන් දුන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක දාන්න. ඉතින් අපි යලිත් දවසක වැඩසටහනකින් ඔයාලත් එක්ක සම්බන්ධ වෙනවා. අපි හම්බෙමු ආයෙ. ඔයාලට හිතයි සුඛයි දීර්ඝායු.